ඊළඟට තියෙන වැදගත්ම කාරණේ තමයි දරුවන්ට දැනගන්න අවශ්‍යතාවයක් තියෙනවා තමන් මොන දිස්ත්‍රික්කයෙන්ද විශ්වවිද්‍යාලයට ඉල්ලුම් කරන්න කියන එක. දැන් මේ දවස්වල ඉල්ලුම් පත්‍ර දාන්න අවස්ථාව දීලා තියෙන නිසා ඉතින් මම හිතනවා මේ කොටස ඉතාම වැදගත් වෙයි කියලා. මේක බලන්නේ මෙන්න මෙහෙමයි. හිතන්න දැන් 2024 එක්සෑම් එක තියෙනවා කියලා මම මේ උදාහරණයක් අරගෙන කියන්නේ. 2024 එක්සෑම් එක තියෙනවා කියලා අපි හිතමු ජූනි මාසේ යම් කිසි දිනයක මෙතන මම පෙන්නලා තියෙනවා ජූනි 12 වගේ. හරිද? අපි කියන සරල උදාහරණයක් ගමු. හරිද? එතකොට කරන්නේ එදා ඒ එක්සෑම් එක තියෙන මාසේ ඉඳන් පෙර මාසේ ඊට මාසයක් කලින් ඒ කියන්නේ අපි හිතමු මැයි මාසේ කියලා 2024 මැයි මාසේ. 2024 මැයි මාසේ ඔය කියන දිනේට කලින් අවුරුදු 3ක් ගණනය කරනවා. ඒ කියන්නේ 2023 2024 මැයි 2021 මැයි ඔය විදිහට අවුරුදු 3ක් පෙරට ගණනය කරනවා. ඒ අවුරුදු 3 ඇතුළත ඔයා වැඩිම කාලයක් පාසල් ගියේ මොන දිස්ත්‍රික්කයේ තියෙන පාසලකටද? එහෙමනම් අන්න ඒ දිස්ත්‍රික්කය තමයි ඕගොල්ලොන්ගේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සලකා බලන දිස්ත්‍රික්කය වෙන්නේ. අපි හිතමු පෙර වර්ෂය 3 ඇතුළත ඔයා හිටියේ නුවර දිස්ත්‍රික්කයේ පාසලක නම් ඒ කියන්නේ ඔයා ඒ නුවර දිස්ත්‍රික්කයේ පාසලක වසරකට වැඩි කාලයක් ඉගෙනගෙන තියෙනවා. ඒ කියන්නේ අවුරුදු 2ක් හෝ 3ක් ඒ ලෙවල් වලට ඉස්කෝලේ යනවනේ. එතකොට ඔයා අවුරුද්දකට වැඩි කාලයක් අනිවාර්යයෙන්ම නුවර දිස්ත්‍රික්කයේ පාසලක ඉඳලා තියෙනවා. ඒ කියන්නේ ඔයා විශ්වවිද්‍යාලය සඳහා සලකා බලන දිස්ත්‍රික්කය වෙන්නේ පුතේ නුවර දිස්ත්‍රික්කය. ඒක වෙනත් දිස්ත්‍රික්කයක නම් ඒ අදාළ දිස්ත්‍රික්කය. හරිද? එතකොට අපි හිතමු එක දරුවෙක්ට මේ වගේ අවස්ථාවක් එනවා කියලා. සමහරවිට තාත්තලා වැඩ කරන රාජ්‍ය ආයතන වෙනස් වුනහම දරුවන්ට සිද්ධ වෙනවා ඒ දිස්ත්‍රික්කේ හැරදාලා වෙන දිස්ත්‍රික්කේ පදිංචියට යන්න. එතකොට ඒ දිස්ත්‍රික්කේ වෙන පාසලක තමයි ඉගෙන ගන්න අවස්ථාව ලැබෙන්නේ. අපි හිතමු එහෙම දරුවෙක් ඉන්නවා කියලා. අවුරුදු මාස 9ක් විතර නුවර දිස්ත්‍රික්කයේ ඉගෙන ගන්නවා. ඊට පස්සේ මොකක් හරි හේතුවක් නිසා එයාට සිද්ධ වෙනවා අපි හිතමු මොනරාගල දිස්ත්‍රික්කයේ ඉගෙන ගන්න සිද්ධ වෙනවා කියලා. මොනරාගල දිස්ත්‍රික්කයට යන්න වෙලා එහෙ පාසලක ඒ ලෙවල් කරන්න සිද්ධ වෙනවා. හරිද? එතකොට මේ දරුවා නුවර ඉඳලා තියෙන්නේ මාස 9ක් වගේ කාලයක්. අවුරුද්දකට අඩු කාලයක්. එතකොට ඉතුරු කොටස අවුරුද්දයි මාසයක් හෝ අවුරුද්දයි මාස දෙකක් විතර වැඩිපුර මේ දරුවා ඉඳලා තියෙන්නේ මොනරාගල දිස්ත්‍රික්කේ. එහෙනම් වසරකට වැඩි කාලයක් අධ්‍යාපනය ලැබුවේ ඒ ලෙවල් සඳහා මොනරාගල දිස්ත්‍රික්කේ පාසලක නම් ඔයාව විශ්වවිද්‍යාලයට තෝරාගන්නේ මොනරාගල දිස්ත්‍රික්කේ ශිෂ්‍යෙක් විදියට. ඔන්න ඕක තමයි දෙවනි කාරණේ. හරිද? අපි හිතමු කිසියම් ශිෂ්‍යයෙක් ඉන්නවා දිස්ත්‍රික්ක කීපයක ඉගෙනගෙන තියෙනවා. හරිද? දිස්ත්‍රික්ක කීපයක ඉගෙන ගත්තා කියමු. එක දිස්ත්‍රික්කයක මාස 3යි, තව දිස්ත්‍රික්කයක මාස 8ක් හෝ 10ක්, ඊට පස්සේ තවත් දිස්ත්‍රික්කයක විභාගයේ වෙනකම් අවුරුද්දකට වැඩි කාලයක් ඉගෙනගෙන තියෙන 3වෙනි දිස්ත්‍රික්කේ. ඔන්න ඔහම ගත්තාම ওই දිස්ත්‍රික්ක 3ෙම මෙයා මේ අවුරුදු 3 හිටපු කාලය සලකලා බලපුවම අවුරුද්දකට වැඩි කාලයක්. මොකද අපි හිතමු එක දිස්ත්‍රික්කයක මාස 3යි, අනිකේ මාස 9යි, එතන අවුරුද්දයි, 3වෙනි දිස්ත්‍රික්කයේ ඉඳලා තියෙන අවුරුද්දයි මාසයක්. ඔව් අවුරුද්දයි අවුරුද්දයි දවස් කීපයක් වැඩියෙන් හරි ඉඳලා තියෙන. අන්න එතකොට ඒ 3වෙනි දිස්ත්‍රික්කය අවුරුද්දකට වඩා ඉස්කෝලේ ගියපු දිස්ත්‍රික්කය තමයි සහ ඒ අදාළ පාසල පිහිටි දිස්ත්‍රික්කය තමයි විශ්වවිද්‍යාලයේ වරම් සඳහා ඔයාලට සලකා බලන්නේ. හරිද? අපි හිතමු කිසියම් වෙලාවක ශිෂ්‍යයෙක් ඉන්නවා කිසිම දිස්ත්‍රික්ක කීපයකටත් ගිහිල්ලා තියෙනවා. ඔය ඒ ලෙවල් විභාගයට එනකන් දිස්ත්‍රික්ක කීපයකත් ගිහිල්ලා තියෙනවා. හැබැයි කිසිම දිස්ත්‍රික්කයක අවුරුද්දකට වඩා වැඩි කාලයක් පාසලක ගිහිල්ලා නැහැ. හරිද? පාසලක අවුරුද්දට වඩා වැඩි කාලයක් ගිහිල්ලා නැහැ. ඒ කියන්නේ එක්කෝ මෙයා පාසල් යන්නේ නැහැ, එහෙම නැත්නම් කිසිම පාසලක අවුරුද්දකට වඩා වැඩි කාලයක් ඉඳලා නැහැ. අන්න ඒ වගේ වෙලාවක පුතේ සලකා බලන්නේ ඔයාගේ ස්ථීර පදිංචිය තියෙන දිස්ත්‍රික්කය තමයි විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සලකා බලන්නේ. තේරුණාද? හිතන්න ඔයා කිසියම් දිස්ත්‍රික්කයක ඉන්නවා මාස 6ක්, තව දිස්ත්‍රික්කයක ඉන්නවා මාස 6ක්. එතකොට එතන දිස්ත්‍රික්ක දෙක මාස 6 කෑලි දෙකයි, තව එක මාස 9යි, තව එක මාස 3යි. කිසියම් හේතුවක් නිසා ඔහොම වුණා කියන්නකො. හැබැයි ඔයාගේ ස්ථීර පදිංචි ලිපිනේ තියෙන අපි හිතමු ගම්පහ දිස්ත්‍රික්කය කියලා. එහෙනම් ඔයාගේ පෙර වසර 3ක විභාගයේ පවත්වන මාසයට පෙර මාසයේ සිට ඉදිරියට ගණන් පසුපසට ගණන් කරන මාස අවුරුදු 3ක කාලය ඇතුළත ඔයා කිසිම දිස්ත්‍රික්කයක පාසලක අවුරුද්දකට වඩා වැඩි කාලයක් ඉගෙනගෙන නැහැ. හරිද? අන්න ඒ වෙලාවට සලකා බලන්නේ ඔයාගේ ස්ථීර පදිංචිය පිහිටි දිස්ත්‍රික්කය තමයි ප්‍රවේශය සඳහා සලකා බලන්නේ. ඉතින් ඔන්න ඕක අනිවාර්යයෙන්ම දරුවෝ හොඳට මතක තියාගන්න ඕනේ ඕගොල්ලොන්ගේ
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා එල්ලුම් පත්‍රය හරියාකාරයෙන් පිරවීමේදී. හරිද? ඉතින් ඔන්නෝක තමයි කතන්දරේ. සහ පාසල් නොගියපු දරුවෙක් ඉන්නවා නම් පාසල් යන්නේ නැතුව ප්‍රයිවට් ඇප්ලිකන්ට් කෙනෙක් විදියට ෆස්ට් ෂයි එක හෝ තර්ඩ් ෂයි එක දාන කෙනෙක් ඉන්නවා නම් සකන් ඡාය එකත් වෙන්න පුළුවන්. එහෙම දරුවෙක් ඉන්නවා නම් ඒගොල්ල පාසල හැර යාමේ සහතිකය, එහෙම නැත්නම් ශිෂ්‍ය කාර්ය දර්ශනයේ මුල් පිටපත අනිවාර්යයෙන්ම ඉදිරිපත් කරන්න ඕනේ. ඒ වගේම ඕගොල්ලෝගේ පදිංචිය තහවුරු කිරීම සඳහා ග්‍රාම නිලධාරි සහතිකයේ DS4 form එක කියන ග්‍රාම නිලධාරි සහතිකයේ මුල් පිටපතක් ඉදිරිපත් කරන්න ඕනේ. හරිද? පෞද්ගලික අයදුම් කරුවෙකු හෝ අර මං අර තුන්වෙනියට කියපු අවස්ථාව. කිසිම පාසලක වසරකට වැඩි කාලයක් නොසිටි දරුවෙක් ස්ථිර පදිංචිය සනාත කිරීම සඳහා පාසල හැර යාමේ සහතිකය හෝ ග්‍රාම නිලධාරි සහතිකයේ මුල් පිටපත අනිවාර්යයෙන්ම ඉදිරිපත් කරන්න ඕනේ. ඔන්න ඔය කාරණා ටික තමයි මට කියන්න ඕනේ. මොකද ගොඩක් දරුවන්ට තියෙනවා සලකා බලන දිස්ත්‍රික්කය මොකද්ද කියලා ෂුවර් එකක් නැහැ. කොහෙන්ද සලකා බලන්නේ? මොකද අර දිස්ත්‍රික්ක මාරු වීම සිද්ධ වෙනවා යම් යම් හේතු නිසා, දෙමාපියන්ගේ වෘත්තීය මේ අවස්ථාවල් සහ විවිධ දේවල් නිසා ඔයගොල්ලන්ට ඒ වගේ අවස්ථාවල් වලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් එතකොට ඔන්න ඔය කාරණාව තමයි සලකා බලන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට වැදගත් වෙයි. channel එක subscribe කරන්න, like කරන්න, අනිත් අයට බලන්න share කරන්න. මම හිතනවා වැදගත් තොරතුරු ඔයගොල්ලන්ට අවශ්‍ය දේවල් අපි ඉදිරියට ගෙනනවා පොඩි ඉතා කුඩා වීඩියෝ විදියට. ඉතින් බොහොම ස්තුතියි.